ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ඒති කොහොඳ පේපර එක අම්බෝ මේ මතක් කරන් දෙපා. ප්‍රශ්න පත්‍රයේ දැක්ක හැටියේ මගේ ඇඟටක් පන්න තිබුණා. එහෙනම් බයි මායි අතර වැඩි වෙනසක් නෑ. මේ මිස නිමා මොකද ප්‍රශ්නයක් තිබ්බේ මේ ඉල්ලු මහා සැපයුම ජාතික සංවර්ධන බලපාන හැටි කියලා. ඇයි බං අපේ සටහන් වල තිබුණේ ඔයගෙන? මොනවද බයිකේ කරුණු? ජයන්ත සමාජවාදී රටවල නිෂ්පාදනයේ සීමා කරනවා. සීමා කරනකොට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට කළු කඩය තියෙනවා. ඒකෙන් පාරිභෝගිකයන්ට සිද්ධ වෙනවා නොවටනා මිලක් ගෙවන්න. අම්මෝ මේ නිම ඔය ඇති. නාත්තපන්. අපි දින දැනටමත් බාගෙට මැරිලා ඉන්නේ. ඔබ හදන්නේ අපි සදහට මෙවරයක් කරලා දාන්නේ. මේ ජයන්ත මෙච්චර කාලයක් තියෙන තරම ප්‍රශ්නාවේ නිමාට. ඈ? හැබැයි තින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාවේ අපි දෙන්නට. ඒකනේ බා. අනුලා කො ගෙදර කවුරුත් නැද්ද? අම්මා පොලේගෙන් තාම ආවේ නැහැ. ඒතර පොලියට චිත්තපටි වැඩවලට ගිහින් තාත්තට දැන් සනීපද? තාම නෑ. ඔය බැරි බැරි ගාතේ වත්තේ පහල තියෙන බුලත් පාතිය කොටන්න ගියා. කුසුමක් එහෙම ආවද? ඔව් ආවා. ඒ තාපා හොස්ටල් එකට ගියා. මම එන යනවා නංගි. ලොකුකට කියන්නේ මම ආවා කියලා. නෑ දෙවියනේ. පුංචි නංගිද? එයා ලොකු නංගි වගේ නෙමෙයි. එහෙනම් ඉතින් එයා අනිවාර්යයෙන්ම කුසුමට බය ඇති. අනේ මට එයාලා බය කරගෙන ඉන්න ඕනේ. මම වේලුවට කිව්වේ. තාත්තගේ අසනීපෙට උනත් බෙහෙත් හොයන්න උදව් කරන්නේ පුංචි නංගි. අම්මා ඉතින් ගෙදරින් හවස් වෙනවානේ. එක අතකින් කුසුම් හරිම වාසනාවන්තයි. ඇයි? කුසුම්ට නංගිලා දෙන්නෙක් නෑ. මට තමයි කවුරුත් නෑ. අනේ ඔය අය ගැන දුක් වෙන්න එපා. ඔයාට ඉතින් හොඳ යාළුවෙක් ඉන්නවනේ. හ්ම්.
මොකදම් මේනික අසනීපේ වගේ මට ඇති අසනීපයක් නැහැ බාදම යන්නද ඔව්වමේ අදම ගියොත් පොර ටික බෙදලා දෙන්න පුළුවන් නැත්නම් ඉතින් ඒකත් තව දවසකින් පරක්කු වෙනවා අන්නබර ලියුම් දෙකක් ඇවිල්ලා හරි මං ගන්න කෝ අපේ සර් ආවේ නැද්ද නිවාඩුවට එයි මයි හිතේ එතකොට කුසුම් කුසුම් කෙල්ලව දැකපු කාලයක් මතක නැහැ ඉස්කෝලේ ඇති අම්මේ මම පත්තරේක දැක්කා සෝමිය චිත්‍රපටයකට රඟපාන්න තෝරගෙන කියලා. එච්චරයි යාට අඩු. අයියම්මේ කොච්චර හොඳද නිලියක් වෙන එක? කොච්චර දේවල් ලැබෙනවද? සල්ලි, ජනප්‍රියත්වය. මොනවද නැත්තේ? මං උඹටත් එකයි කියන්නේ දෙවනි. හොඳට මතක තියාගනි. මම ඉතින් ඔබ කොහොමත් මතක තියාගෙන ඉන්නේ අම්මේ. අම්මා දන්නවනේ. මම මොකද නුදන්නේ? තේක බීල වරෙන්කෝ. මං යනවා කඩේට. තාත්තා එනකන් ඉඳලා ඵලයන් පුතේ. හොඳ නෑනි. රතමල රතමල මේ අර සීතගේ චරිත ගැන ළමයා පොඩ්ඩක් ඉන්න කියලා ඔව් සීතා අයි මිනිස්සු අර සීතගේ චරිත ගැන ළමයා කවුද මේ සෝමෙද කවුද කියන්නේ කියලා පොඩ්ඩක් ඉන්න කියලා මට කතා කරාද? ඇයිලා මියෝ? මං කොච්චර කියලා තියනවද මට සර් කියන්න එපා කියලා? හ්ම්? වඩත් පුළුවන් ඉතින්. අනිත් අය වගේ මට ඉන්ද්‍රපාල අයියා කියලා කතා කරා. මං අනිත් අය වගේ නෙමෙයිනේ. මේකට අනිත් අය නම් සර්ව කලින් ඉඳන්ම අඳුරනවා. ආයිත් සර් කිව්වා සෝමි අපි ටිකක් එහෙන් ගිහින් වාඩි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න තියෙනවා නෑ මෙතන හොඳයි සර් හරි සෝමි ඔයා දන්නවනේ මේ චරිතය හැදුවේ ඔයා වෙනුවෙන් ඉතින් අපිට ඒකට සමහර සිදු අලුතෙන් හදන්න වුණා. ඒක ස්ක්‍රිප්ට් එකේ විදියට ලීවිලා නැහැයි කියලා ස්ක්‍රිප්ට් රයිටර් ප්‍රශ්නයක් දාලා. දැන් සර්ට ඒක නිසා ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ. මට සෝමිනේ ඕනම ප්‍රශ්නකට මුළු දෙන්න පුළුවන්. මං ඉතින් තාම එච්චරම අය වඳුරන් නෑනේ සර්. සෝමේ අපි මේ ෆීල්ඩ් එකේ අය අඳුරගන්නේ දක්ෂතාවයෙන්.
එහෙම දක්ෂතාවයෙන් අඳුරගන්න අයව අපි ආරක්ෂා කරනවා. එහෙනම්මයි යන්නද සර්? නැත්තං අනිත් අය බලයි මම මෙතන මොකද කරන්න කියලා. මේ කුසුම් ඔයාට ආරංචිද වැඩ මොකද්ද? අර හෙන්රි ඉති මාර වැඩක් කළානේ. ඒ කිත්සිරිතෙක් ගහගෙනද? එහෙම දෙයක් නෙමෙයි. එහෙනම් අර උර චක්‍රමාලි ගැලවිලා මොන ඕ මොන ලෝකෙද ඉන්නේ? සුජාතා හෙන්රි එක තරහ වෙලා කිත්සිරිත් එදා ඔය කතාව කිව්වේ. මම හිතුවේ ටික දවසකින් හරියයි කියලා. බලාගෙන ගියා ස්ථිරවම නැවතිලා. පව් වැඩි. මගෙන් නම් ඕකුන්ට කිසිම ගැලවීමක් නෑ. කාටද? සුජාතා වගේ අයට. දන්න දහංගට සේරම දාලා උන් කොල්ලන් අල්ලගෙන දනගස්සල හිනස්සනවා. ඉතින් ඔයාට මොකද? ඔයත් කිත්සිරිව දනගස්ස ගන්නකො. ඒක සිම්පල්. මං වගේ කෙල්ලෙකුට කිත්සිරි හොඳ වැඩි කුසුම්. මම දවසකුත් ඔයාට කිව්වේ මට ටික දවසකින් එපා වෙනවා. ආපහු ටික දවසක් ගියාම කිත්සිරි ඕන වෙනවා කියලා. කිත්සිරිගේ හිත හොඳටම රිදිලා තියෙනවා. එයා හිතාගෙන ඉන්නේ ඉස්කෝලේ කියලා සේරම ඔයාට බයයි කියලා. ඒක ඇත්ත කුසුම්. උන් සේරම මට බයයි. ඒ මොකද? ඒ අය හැමෝම වගේ වත් එක හිතවත් නේ. ඉහළ පන්තිවල කෙල්ලොත් බයයි. උන් හිතන් ඉන්නේ මං උන්ගේ කොල්ලන් අල්ලගනි කියලා. කිත්සිරිත් එදා ඔය වගේ කතාවක් කිව්වා. කොයි වගේ කතාවක්ද? කෙල්ල සේරමවට බයයි කිය. ඔයා ගැන එකක කතා කියනවා. කිත්සිරිවව ආශ්‍රය කරලා තියෙන ඔයාව බඳින්නම හිතාගෙන. ඔයාම පොඩක් හිතන්න. එයාගේ ගෙදරට මේ දේවල් ආරංචි වුණොත් ඔයාට මොකද වෙන්නේ? කිත්සිරි හරි හොඳයි කුසුම්. ඒත් මම දන්නේ අපි බඳීද කියලා. ඒක තීරණය කරයි අනාගතය. කොච්චර බැන්න වුණත් කිත්සිරි හරි අහිංසකයි. හොඳයි. ඉතින් ඔයාම පිළිගන්න ඕනේ කිත්සිරි හොඳයි කියලා. කුසුම්. ඒ වුණාට පොඩි ප්‍රශ්නක් තියෙනවා. ඒ මොකද්ද? මගේ හිත. ඒක හදාගන්න. බොන්න සෝමි. අපි මෙහෙම ඉන්නව දැක්කොත් කවුරු හරි මොන හරි හිතයිද දන්නේ නැහැ. මේ රින්ද බලන්න. අපෝ ළමයෝ නිලියක් වුණාම මේ වගේ දේවල් හරි සිම්පල් නේ. පා බය වෙන්න එපා. කවුරුත් මොනවත් හිතන්නේ නැහැ. සෝමයට රඟපාන්න එන්න එපා කියලා කිව්වේ නේ.
කවුද? ගමේ කොල්ලා. එහෙම කෙනෙක් ඉතින් ඉන්නේ නැහැ. ඔන්න ඔන්න ඉතින්. කට ඇරපු ගමන් කිව්ව බොරුවක්. බොරු නෙමෙයි ඇත්ත. පුදුමේ කියන්නේ මෙච්චර ලස්සන වෙලත් ගමේ කොල්ලෙක් නැතේ කිව්ව. ලස්සන කෙල්ලෝ හැමෝටම කොල්ලෝ ඉන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. ආ. ඔව්, එහෙම නියමයක් නෑ තමයි. හැබැයි ඉතින් ගොඩක් වෙලානේ එහෙම වෙනවනේ. දැන් එතකොට ඉන්ද්‍රපාල ඇයිට කෙල්ලෙක් ඉන්නවද? අබෝ නෑ. ඉතින් එහෙනම් ඒකත් පුදුමයිනේ. ඇයි එමගේ? මේ වගේ රස්සාවක් කරන කෙනෙකුට කෙල්ලෙක් නෑ කියන එක? ඇයි මේ වගේ රස්සාවක් කරන කෙනෙකුට කෙල්ලෙක් ඉන්න ඕනේ කියලා එහෙම නියමයක්ම නෑනේ ඉතින් නේ. ඒකත් හරිනේ. සෝමි. දන්නවද? මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න නම් දක්ෂකම විතරක් තිබිලා මදි. එහෙනම් හැමෝ එක්කම බොහොම හොඳින් ඉන්න ඕනේ. මං සෝමිට උදව් කරන්න. අනේ එහෙම කරනවා නම් ලොකු දෙයක් ඉන්ද්‍රපාලයි. මේමයි මං ඔය ආවට ගියට හැමෝටම මෙහෙම උදව් කරන්න දෙන්නේ නැහැ. අනික ඉතින් එහෙම කරන්න මගේ හිතට හරියට වැදුනත් විතරයි. ඇත්තම කියනවා නම් සෝමි මට මේ ෆීල්ඩ් එකේදී හම්බෙච්ච ලස්සනම කෙල්ල තමයි සෝමි. ඉන්ද්‍රපාල අයියා මාව මුරුන් ගත්ත කියන හදනවානේ. නෑ සෝමි. මම බොරුවට නෙමෙයි වට කියන්නේ. ඇත්තමයි. ඉතින් මං ඔය කියන තරම් ලස්සන නෑ නේ ඉන්ද්‍රපාල අයියේ. ඇයි ළමයෝ ලස්සන නැත්තම් අර රූප සුන්දරි තරම් කොහොමද දිනුවේ? එහෙනම් ඉතින් එදා විනුසුරුවන්ට එන්න ඇත්ති සේරම අන්දියෝ වෙන්න ඇත්ති. සමහරක් විට එහෙම වෙන්නත් පුළුවන්. ලස්සන කවියක් කියන්න. කවියක්? ඔව්. කියම් බෑ. නුඹ සිතිජය නිසල සයුර කෙලවර. මම ලිහිණි. ඒ සිතිජය සොයාගිය. කොහමද? කවිය නම් හොඳයි කීති. මොකද ඉතින් ඔය කවිය මේ රූම් එකේ ඉන්න එක්කෙනෙකුට ගැලපෙනවනේ. කුසුම්බට කවදාවත් සිතියක් වුණේ නැහැ යන්ත. ඒ කියන්නේ වෙනව නම් කොච්චර හොඳද නේ මම. කීතුඹේ කවි ලියලියයිනේ තාම විභාග ඉවර නැහැ නේද? පාඩම් කරන්නේ නැද්ද? විභාග ඉවරලා කවි ලියන්න හිටියොත් මිස්සනේ මල්. ඒව මගේ ඔළුවට එන්නේ නැහැ නේ. ඒ නිසා දැන් ආව දැන් ලිව්වා. මේ ඊළඟ සබ්ජෙක්ට් එකටත් අපිට මහින්දගෙන් සපෝට් එකක් ගන්න පුළුවන් නම් හොඳයි නේ. මහින්ද උදව් නොකර ඉන්න එකක් නෑ. එහෙනම් ඉතින් අපිට මිස්ටර් මහින්දගෙම පිහිටයි. මේ බෙහෙත් වලින් ඔහිගේ ලෙඩේට ගුණයක් තියනවද? අනේ මන්ද බං. මේක හරි කර්ම ලෙඩක්. දිගටම බෙහෙත් කරනකොට ඕක ඇරිලා යාවි. දැන් සෝමේ ගෙදරින් ගිහින් දවස් දෙක තුනක් වෙනව නේද? අනේ මන් දන්නේ නෑ ඔවා. දැන් ඉතින් ඒකිට අං ඇවිත් නේ.
මේවට ඔහෙත් වග කියන්න ඕනේ. මුලින්ම යන නොදී හිටියා නම් ඉවරයිනේ. ඔව් ඉති. අන්තිමට මං තමයි ඔක්කොටම වැරදි. ඔහෙත් ඉතින් මුලදී විරුද්ධත්වයක් පෑවේ නෑනේ. මං විරුද්ධ වුණත් නැතත් ඕකි ඔය ගමන යනවා. අනේ මන්දා, මේකෙ මෙච්චර කොහොම හිතුවක්කාර වුණාද කියලා. දැන් ඔහෙට කකුල බිම තියලා ඇවිදින්න පුළුවන් වගේ නේද? දැන් නම් ටිකක් පුළුවන්. ඒත් මේ එක තැනක ටිකක් කැක්කුම එනවා. ඕකත් ඇරිලා යාවි. මං හිතාගෙන ඉන්නේ හෙට වත්තට ගිහිල්ලා වැඩක් තියෙනවා නම් ඉල්ලගෙන කරන්න. හැමදාමත් මෙහෙම ඉඳලා බෑනේ. හොඳ වෙන්නත් ඉස්සෙල්ල හොඳ වෙනකන් හිටියොත් කවදාකවත් වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. අනේ මන්දා, ඔහේ හිතුවක්කාරකමට වැඩ කළා ලෙඩ වැඩි කරගනීද කියලා. වත්තේ වැඩ වුණත් හැමදාම තියෙන්නේ නෑ බං. හම්බෙච්ච වෙලාවේ කරගන්න ඕනේ. ඔහේට ඉතින් කිව්වට වැඩක් තියෙන එකක්කේ. දවස් දෙක තුනක් ගිහිල්ලා බලන්න. ඔයරත් මේ යුද්ධය තනියම කරන්න බෑනේ. කොනංගි තාත්තා, ඔය වැඩක් තියෙනවා කියලා ගියේ? අනේ හැබැයි වැඩට යන සනීපද නැත්ද අතර? රිද්දිල්ල නම් ටිකක් අඩුයිලු. පිස්සුද පොඩි, සම්පූර්ණයෙන් සනීප වෙනකන් නවතින්න ඕනේ. වැඩට ගියාම වෙලාවට බෙහෙත් බොන්නත් නෑ. කොසෝමි චිත්තපටි වැඩවලට ගියා. ඉතින් අම්මා තාත්තට වැඩ යන්න දුන්නද? අම්මා එපා කියද්දි තාත්තා ගියා. අක්කට මහන්සිද? ඇකරලිසයි උඹලට දැන් වාසි ඇති. ඒ මොකද බංගේ? ඇයි බං, දූලා බයිස්කෝප් වල නරක පානකොට වාසි නැද්ද?
දුව බයිස්කෝප්වලට ගියා කියලා උඹ හිතුව දපට හතරමහ නිදානේ පහල වුණා කියලා. බයිස්කෝප්වල රඟපානවා කියන්නේ හතරමහ නිදානේ පහල වෙනවා වගේ තමයි බං. අනේ මන් දන්නේ නැ බං ඕවා. මටත් විතර පොඩක් දීපන්. ඇකරල්සයි ඔය කකුලේ අමාරුවක් තියාගෙන ඔහොම මහන්සි වෙන එක හොඳද බං? ගෙදර ඉන්න ගියාම එපා වෙනවා බං. දැන් අද යාන්තම් වැඩක් කරන්න පුළුවන් එකේ නිකන් ඉන්න හිතන්නේ නැහැ. උඹට එහෙනම් ආයුර්වේද බෙහෙත් වලින් දැන් ගුණයක් තියෙනවා. යන්තම් ගුණයක් තියෙනවා. හොඳයි බං. දැන් ඔය සෝමකෙලි බයිස්කෝප් වලට යන්නේ තනියමද? නෑ. ඔය ගෙදරටම ඇවිල්ලා එක්කන් යන්නේ. ඉතින් බං. උඹට බය නැද්ද කියලා තනියම වට යවන්න? ඒ වගේ මම කියලා නෙමෙයිනේ. ඒගොල්ලම හොයාගත්ත පාරවල්නේ. මේ වත්තේ වැඩක් තව වැඩි දවසක් තියෙන එකක් නැහැ. ඔව්. ඒක තමයි මේ වැඩ තියෙන ලාවේ මහත් වැඩක් කරගන්න ඉතිවේ. උඹලා අපි කොච්චර මහන්සි වුණත් කරවලිස් අයියේ හම්බෙන්නේ සොච්චමයිනේ බා. ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් මේක නැත්තම් ඒ සොච්චමත් නැහැනේ. මේක ඉක්මනට ඉවරයක් කළා දාන්න. නැත්තම් හවසට කංකානම ඇවිල්ලා මැරෙන්න හදනවා මෙතන. දෙන්නේ නැන්දි මම අතු ගන්න. නෑ දුවේ මම අතු ගන්න. කවද්ද කුසුමේ ආවේ? අද නැන්දි දැන් ටිකකට කලින්. ඇත්තමද ඔය? මම මුලින්ම ආවේ නැන්දත් එක්ක කතා කරන්න. කොමුදාසිකෙන් එන්නත් බැරි වුණානේ. මං හිතුවා කුසුමේ මාත් එක්ක අමනාප වෙලා ඇති කියලා. අපිට මොනව බෙදා ගන්න බැරුවද නේද දුවේ? දැන් කුසුමෙලට ගොඩක් ආසෙයිනේ. නංගිලා රූප සුන්දරියෝ වෙලා තෑගි භෝග ලැබිලා. අනේ මන් දන්නේ නැනේ ලැජ්ජාව ඉන්න බෑ. ලැජ්ජාව කෑබක් නම්බුවක් නේ. මේ ගමේ කොයි ගෑණිගේ නමද රටේ පතල වුණේ? මේක නම් ගමටම නම්බුවක්. කෝණන්නේ මහතුන් වලින්ම ආ
මාතුම්මලි ඔය ගෙදර හිටියේ? උඹත් පළයන් කුසුමේ ගෙදර. මං හනිකේ ඉන්න. හොඳයි නේද? කුසුමේ මං ඔබ විශ්වාස කරනවා මගේ ලොකු පුතාටත් වඩා. උඹ මට ඇත්ත කියන්න ඕනේ. මම මේ ලොකු පුතාගෙනුත් නාහ උඹගෙන් අහන්නේ. උඹලත් එක්ක ඔය ගමන ලොක් අය ගියා නේද? බල එන්න කිව්වද? නෑ, ලොකයි ආවා. උඹලා දෙන්න කොහෙවත් ගියාද? ඔව්. තරඟ තිබුණේ ලොකු හෝටල එක. ඒක තියෙන්නේ මූදායිනේ. මූදායිනට ගියා මේ ගැන කතා කරගන්න. මොනා ගැනද? මට කියපන් කුසුමේ, කවද්ද මේක පටන් ගත්තේ කියලා? මට මුලින් ඉඳලම සේරම කියපන්. අර පිටිත දවස්වල මම නිතරම ආවනේ වැඩවලට. ඒ දවසක ලොක් අයියා කිව්වා මේ මං ගැන අදහසක් තියෙනවා කියලා. මම කිව්වා මන් දන්නේ මට මේ නැන්දලගේ විශ්වාසය කඩ කරන්න කියලා. උඹ එහෙම කිව්වා. එතකොට ලොකු පුතා මොකද කිව්වේ? ඒකට කමක් නෑ කිව්වා. මට හරියට මතක නෑ. මම කිව්වා කියන එකකට කැමතියි කියලා. හැබැයි මුලින් ඉඳලම නැන්දලා කැමති නැත්තම් බෑ කියලා. ඉතින් එදා මතුරු ගැන කියපු වෙලාවේ මං තේරුම් ගත්ත නැන්ද මේකට කොහොමත් කැමති වෙන්නේ නැහැ කියලා. එදා ඉඳන් මං ලොක් අයට කිව්වා මේක ඉතින් අතහැරගම් කියලා. ලොක් අය කොහොම හරි කැමැත්තකම් කියලා. කුසුමේ
මං ඔබ විශ්වාස කරනවා මගේ ලොකු පුතාටත් වඩා. උඹ මට ඇත්ත කියන්න ඕනේ. මම මේ ලොකු පුතාගෙනුත් නාහ උඹගෙන් අහන්නේ. උඹලත් එක්ක ඔය ගමන ලොක් අය ගියා නේද? ඔව්. බල එන්න කිව්වද? නෑ. ලොකයි ආවා. උඹලා දෙන්න කොහෙවත් ගියාද? ඔව්. තරඟ තිබුණේ ලොකු හෝටලේක. ඒක තියෙන්නේ මූදායිනේ. මූදායිනට ගියා මේ ගැන කතා කරගන්න. මොනා ගැනද? මට කියපන් කුසුමේ, කවද්ද මේක පටන් ගත්තේ කියලා? මට මුල ඉඳලම සේරම කියපන්. අර පිටිත දවස්වල මම නිතරම ආවනේ වැඩවලට. ඒ දවසක ලොක් අයියා කිව්වා මේ මං ගැන අදහසක් තියෙනවා කියලා. මම කිව්වා මන් දන්නේ මට මේ නැන්දලගේ විශ්වාසය කඩ කරන්න කියලා. උඹ එහෙම කිව්වා. එතකොට ලොකු පුතා මොකද කිව්වේ? ඒකට කමක් නෑ කිව්වා. මට හරියට මතක නෑ. මම කිව්වා කියන එකකට කැමතියි කියලා. හැබැයි මුලින්දලම නැන්දලා කැමති නැත්තම් බෑ කියලා. ඉතින් එදා මතුරු ගැන කියපු වෙලාවේ මං තේරුම් ගත්ත නැන්ද මේකට කොහොමත් කැමති වෙන්නේ නැහැ කියලා. එදා ඉඳන් මං ලොකයිට කිව්වා මේක ඉතින් අතහැරගම් කියලා. ලොකයි කොහොම හරි කැමැත්තකම් කියලා. ලොකු පුතා කතා කරා දුඹට හිතුවක් කාර කමකට හරි. නේ 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 නේ. එහෙම කතා කරේ නෑ. නෑ. නෑ නේ නේ. මම කිව්ව කැමැත්ත ගන්න බෑ කියලා. මං කවදාවත් හිතුවේ නෑ ජේන් නංගිගෙන් මට මේ වගේ දෙයක් වෙයි කියලා. අම්ම දන්නේ නැන්නේ. මගේ ඇස් දෙක පල්ලා. අම්ම දන්නේ. බා මට කිව්වේ නැද්ද කුසුමේ? මං අම්මට කියන්නේ හිටියේ. ඒත් වෙලාවක් ලැබුණේ නෑ. ඇර දැන් එහෙම කියන්න දෙයක් නෑ නේද? මගේ හිතින් මං අයින් කරා. එහෙම දෙයක් නෑ. ඔය ඇත්තමද? ඔගේ පපෝ පල්ල පෙන්නන්න නැද්ද? මං ඔබට හරි ආදරේ දුවේ. මං මගේ දරුවෙක් වගේ උඹව විශ්වාස කළා. ඔබ දන්නවා මට මේ දේ කරන්න බැහැ කියලා. මං මගේ පවුල මේ අඩියට ගන්න ගොඩාක් මහන්සි වුණා. මම මේ හැම දෙයක්ම කළේ මගේ දරුව වෙනුවෙන්.
මං ඔබට ආදරෙයි. මං දන්න උඹත් මට එහෙමයි. ලොකු පුතා අපිට උඹලා මුණ ගැහිච්ච කතාව හැංගුවා. ඒ වුණාට ඩ්‍රයිවර් උන් නැහැට බස් එකේ කොන්දොස්තර කියලා තිබුණු උඹලා එකට ආපු බව. ඒ වගේම තවත් කෙනෙක් මටත් කිව්වා උඹලා දෙන්න එකට නොවුණත් මට මගේ කාට වැඩි උඹව විශ්වාසයි කුසුමේ. නෙන්නේ මං ඒ විශ්වාසය කඩ කරන්න නෑ. මං ආයි මේ ගෙදර පස් පාගන්නේ ලොකයත් එක්ක ජීවිතේට කතා කරන්නේ. චේන්නම් කියෝ මං කාලයක් මගේම සහෝදරියක් වගේ ආශ්‍රය කළා කුසුමේ. ජේන්නගේ මට ගොඩාක් උදව් කරපු ගෑණියෙක්. උඹට ඕන වෙලාවක ඕන උදව්වක් මගෙන් ඉල්ලවහ. මට මගේ දරුවා බේරලා දීපන් කුසුමේ. උඹට කවදා හරි හරියනවද වේ? උඹ සීලාචාර ගෑනු ළමයෙක්. උඹට දෙයියන්ගේම පිහිටයි දුවේ. අයියට මේ ගැන දැන් මම මුකුත් කියන්න එපා නේද? එයාගේ අන්තිම භාගයට අත ළඟ. තාත්තේ ලොකු අක්ක ගෙදර ආවා. හැබැයිද ගොඩක් වෙලාද ඇවිත්? ලොක්කයියලා ගෙවල් පැත්තට ගියා. අක්කා තේ එකක්වත් බීලා දුවේ ගියේ නෑ. මට තේ හදලා දීලා එයා බොන්න නැතුවම ගියා. තාත්තත් ඒ ටිකක් බොනවද? උඹට පුළුවන්ද? මට දැන් පුළුවන්. අක්ක මට තේ හදන්න කියලා දුන්නා. ඕන්නෑ අම්මා හම්බුණා. උඹට බඩගිනිද කෙල්ලේ? නෑ. බඩගින්නම් කියපන්. මම්බට මොන හරි ගෙනල්ලා දෙන්න. නෑ තාත්තේ බඩගිනි නෑ. එහෙමනම්
මගේ බුලත් වට්ටි අරන් වරින් හොඳ කෙලි වගේ. ඔන්න බලපල්ලා මචං. අර බිත්ති හතරට කොටු වෙලා පාඩම් කරනවා වගේද මේ වගේ තැනකට ඇවිල්ලා පාඩම් කරන එක? ගතටත් හිතටත් දෙකම සනීපයි. මේ ගතල හිතර විතර නෙවෙයි. අබලා ඇහැටත් සනීපයි බං. කීර්තිර නම් කොහේ ගියත් වාසී වගේ නේද? වාසී කෙසේ වෙතත් මෙයා මේ සැරසෙන්නේ ඉල්ලන් කෑමකට තමයි. ඔන්න කන්න හැම හම්බුනොත් උඹ තනියම කාපන් හොදේ. අපි දෙන්න ඕකට නෑ. කන්න? ඒව කොහෙද බං? අපි මේ විශ්වවිද්‍යාලේ වැඩිහිටි ශිෂ්‍ය ප්‍රජාවනේ. අනික හිට අනිත් ඩවුට් වෙන්න ඉන්නේ. හිම. අන්න ඔබේ මලනුවන් එනවා. දෙවනි කොහොම දැනගත්තේ අපි මෙතන කියලා? මම හොස්ටල් එක දිහාටත් ගිහින් ආවේ. ඉතින් කොහොමද මලේ? හොඳින් ඉන්න අයියේ. ගම මහන්සියවත් ඇතිනේ. ඔව්. උදේම පිටත් උනේ. එහෙනම් අපි යන් ඔහොම හොස්ටල් එකේ පැත්තට. මේ තෑගි බෝගත් ගහලා මොකට මහන්සියවද මන්ද? මකේ ඇයි අයියා කනන්නේ? තිස්ස හොඳලා මේ වගේ මට වතුර ටිකක් ගෙන දෙන්න. දෙවෙනි කවද්ද ආපු යන්නේ? හෙට හවස සෙමිනා එකක් තියෙන අයියේ. අනිද්දා උදේම යනවා. එහෙනම් ඉතින් හෙටත් මේ පැත්තේ ඇවිත් යන්නේ. හෙට නම් බෑ සර්. හෙට හවස පාටි එකක් තියෙනවා. වතුවල ඉතින් කොහොමද පාටි වැඩින්? ඒ පාටි වලදී ඉතින් මේ ලොකු අත්තක් එහෙම අල්ල ගන්න බැරි වෙන එකක් නෑනේ. අපෝ ඔය වන්සෙන් නම් මට වැඩි ප්‍රශ්න තිබිලා නෑ කවදාවත්. එනේ අයියෙන් ඊට පුළුවන් නේ මල්ලිගෙන් උපදෙස් ගන්න. කොහෙද? මේගොල්ලෝ ඉතින් මං කියනවා පිළිගන්නේ නැහනේ. මේගොල්ලෝ? ඒ මොකද්ද ඒ බහුවචනේ? කවුද ඉතින්? අපේ ලොකු සර්රුයි කුසුම් නංගී මිසක්. මෙයා මෙහෙනම් ඉන්නේ නාගමාණික්කයක් රකින්න වගේ. දැන් බලම් ගීපහම ගෙදරිනුත් දන්නවා. නෑ 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 නෑ. ගෙදරින් දන්නේ මං විතරයි. ආ ඒක මිසක්. මල්ලි කවද්ද ගෙදර ගියේ? මම ගීසුමානි ගියේ. කුසුම් මේ හම්බුණාද? පේන නම් හිටියේ නෑ. මං හිතන්නේ ඇවිත් හිටියේ නෑ. මොකද දන්නේ? මේ ලොකු සර් ඔයා වැඩ ටික කරගෙන යන්න. මං කොහොමත් ගෙවල් පැත්තේ ගිහින් බලාගෙන යන්න තමයි හිටියේ. අන්න ඒක නම් හොඳයි මල්ලි. මොකද එහෙම නැත්තම් මෙයා මෙහෙටලා ඉඳගෙන විභාගෙත් තැනගෙන ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා. නෑ මං කල්පනා කරේ ලිවුමක්වත් ආවේ නැහැ පහුගිය දවස් ටික. එයාටත් වැඩ ඇති නේ අයියේ. දැන් ඉතින් UE පන්තියනේ. ඒක ඇත්ත. මේ දවස්වල ටර්ම් ටෙස්ට් නේ. මං කියන්නේ තමයි. වා කෝකටත් ගෙදර ගිහිල්ලා තොරතුරු ටික බලාගෙන මෙහෙට කෝල් එකක් දීලා විස්තර කියන්න. එහෙම නැත්නම් මෙතන මාර ජංජාලයක් වෙන්නේ. හරි හරි.
මගේ නෑ නලු සර් මගේ ඉගෙන ගයි කුසුමේ ඔය විදිහට පාර බැහැලා යන්න එපා මොනත් හොඳට මිදිමලා මොන ටිකක් හොදගෙන ගෙට වෙලා ඉඳලා ඵලයක් කුසුම් අක්කේ අක්කගේ මුණ ඉදිමිලා අම්මා බැනද? අනේ නෑ තිස්සේ මල්ලි අය දන්නවනේ මං දුප්පත් කෙල්ලෙක් කියලා. සෝමේ දුප්පත්කම නම් මට කොහොමත්ම ප්‍රශ්නයක් නෙමෙයි. අනික ඉතින් අපි දෙන්නට හොඳට ජීවත් වෙන්න ඕන තරම් ආදායමක් මට හම්බෙනවනේ. ඊටත් වඩා ඉතින් අපි දෙන්න එකතු වුණාම කොච්චර නම් වැඩ කරන්න පුළුවන්ද? අයියට පුළුවන්ද අපේ ගෙදරට ඇවිත් මේ ගැන කතා කරන්න? හරි හරි හරි. ඉස්සෙල්ලා ඉතින් අපි දෙන්න එක වචනයකට ඇවිල්ලා ඉමුකෝ. ඊට පස්සේ පුළුවන් ඉතින් ගෙදර ඇවිත් කතා කරන්න. ඈ? අනික ඉතින්
ඔයාගේ අක්කත් තින්න එක අනේ මන්ද අපි මේ ගැන දැම්ම ගෙදරත්ය කතා කරන එක නිකන් හරි නෑ වගේ නේද මට නම් මොකුත් හිතාගන්න බෑ අයියේ මේ දේවල් ගැන කතා කරන්න මං තාම් පොඩි වැඩේද කියලාත් හිතෙනවා පිස්සුද සෝමේ දැන් ඔයා ඉන්නේ හොඳම වයසේ එහෙනම් අපි යමුද සෝමේ කොයි තින් අර මං අහපු එකට සෝමිතා වචනයක් දුන්නේ නැහනේ හාමිනේ බුලත් ඉඩක් දෙන්න හාමිනේ ගින් එන්න හාමිනේ හොඳ දෙන්නක්කේ කමලාවතියක්කේ ජේනංගිනේ අක්ක බර කල්පනාවක උන්නේ මොකද අසනීපයක් වද්ද මේ මරණකන් හිස රදේ වගේ නංගි මේ දවස්වල වසංගත උනේකුත් පැතිරෙනවලු මොකද බෙහෙතක් හේතක් එහෙම කරොත් හොඳ නැද්ද නෑ පොඩ්ඩක් ඇඟපතරි දෙනවා ඇරිලයයි නංගි මොනව ගන්න දාවි සීනි කාලකුයි සබන් කැටේකුයි ගන්න කියලා අම්මේ බඩගින් උඹත් පුරුදුවෙන් මහයුන් දෙන්න වගේ රෝන්දි ගහලා 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 ඇවිල්ලා බඩගිනි කියන්නේ කොයිද උඹ ගියේ මම රෝදපදින්න ගියා රෝදපදින්න ගියා පවුනේ අක්කේ තාම පොඩි එකානේ පොඩි කාලෙදි තමයි නංගී හදාගන්න ඕනේ නැත්තම් පස්සෙන් පහු මොකට කරදර වෙනවද අක්කට ඉතින් පසුතැවෙන්න දෙයක් වෙලා නැහනේ නෑ මම්මි නිකන් කිව්වේ එහෙනම් අක්කේ මං ගිහින් එන්න හොඳ හොඳ මේ කල්පනා කළේ අපේ කීර්තිය ගැන. ඇයි?
පීතර මුදලාද දැන් හැමදාම ලවස්ලේ තමන් නෑයිති උටත් එනම් අරගිය ඇවිල කාට දරගීල්තින් ජයත ඇයි උඹට නේ මන්දබ මටන් අපේ සම්බන්ධ ගැන සැකයක් තියෙන ඒමකෝ බඩ මේ ළඟට ලියුමකුත් එවලා තිබුණා නේද පොඩි ලියුමක් එවලා තියෙන මීට කලින් කවදාවත් ওই විදිහම ලියුමක් ඉවරලා නැහැ ඉතින් ඒකට හේතුවක් කියලා තිබුණ නැද්ද ලියුමේ විභාගෙලු ඉතින් ඒකනේ ගොනෝ කියන්නේ ඒ ළමයාට තේරෙන දේ උඹට තේරෙන්නේ නැහැ ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ බල ඔක්කොම කුසුම්ගේ පැත්තේනේ බල මගේ යාළුවෝ නේද අපි උඹේ යාළුවෝ හින්දා තමයි බං අපි මේ පැත්ත ගන්නෙ මොකද උඹට කවදාවත් මේ පැත්ත වෙන්නේ නැහැනේ බත් කන්න දුවේ අද ඩ්‍රයිවර් රුන් නැහැලා ගෙදර මොකක් හරි තියෙනවා කමලාවතියක්කන් නිකන් ඉස්සෝප ගතියෙන් හිටියේ මූණත් රතු වෙලා අඬලා වගේ හැබැයි සුළුපටු දෙයකටත් අඬන ගෑණියෙක් නන් නෙමෙයි. මොකක් හරි ඇති. ඒක කියන්න බෑම. මොකද කුසුම ඔය බත් එක්ක අත ගගා ඉන්නේ. අම්මේ මට අම්මට දෙයක් කියන්න තියෙනවා මොකද්ද බං ලොක්කයගේ මගේ අතර සම්බන්ධකමක් තිබුණා මොකක් එච්චර කාලයක් නෑ අම්මේ. ඒත් කමලාව දිනෙන්ද අද මගෙන් ඊගෙන ඇහුවා. මං එයාට කිව්වා ඒක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්න කියලා. එයාට ලොක් අය කියලාද? නෑ. සෝමිගේ රූප සුන්දරී තරඟෙදී ලොක් අයත් අපිත් එක්ක ගියා. එනකොට බස් එකේදී කවුද දැකලා නැත්තට කියලා. මේව දැක දැකත් ඇයි කුසුම උඹෝ ඒ දෙයකට පැටරුනේ? මම ලොක්කයට කිව්වා අම්මේ. ඒ තයා කිව්වා ගෙදරින් කොහොම හරි කැමැත්ත ගන්නවා කියලා. ඒකයි.
උඹ ලොක්ක අයියා ගැන තියෙන අදහස හිතින් අයින් කරගන්න ඕනි. මං ඒක හිතින් අයින් කරලාම තියෙන්නේ. ඒකයි මං අම්මලට නොකිව්වේ. කියන්න ඕන කමක් නැති හින්දා. උඹට මට වඩා කාරණා තේරෙනවනේ. ගෙන බය නෑ දුවේ. මං අම්මල කියන දෙයකට පිටින් කවදාකවත් යන්නේ නෑ. මොනවා කරත් මං අම්මලට කියලා කරන්නේ. මම ලෝකෙට මූණ දෙන්නේ පාර බැහැලා යන්නේ උඹ හින්දා. සෝමිව මම හිතින් අයින් කරලා එයාගේ වැඩවලට යන්න ඉඩ දුන්නේ. ට නොගියත් එයා කවදා හරි අපේ මූණේ දැලි ගන්නවා. දැනටමත් ඔය කරන ටික ඇති. උඹ උනත් හිතන්නේ නැති මම ඔය මුකුත් නොදැන ඔවට යන්න ඉඩ දුන්නා කියලා. මං ඕවා ගැන දන්නේ නැහැ. නමුත් ගෑනු දරුවෙක් ගෙදරින් පිටුනාට පස්සේ ඔය වගේ දේවල් වලට අම්ම කෙනෙකුට එයා ගැන ආසාවක් තියාගන්න ඕනේ නැහැ. මං දැන් එයාව ඈත් කරලා ඉන්නේ. කතා කරන්න ගියොත් ඕවා එක්කෝ ඒකිව කපලා මුහුදේ දාන්න ඕනේ. නැත්තම් මම වහ ටිකක් බොන්න ඕනේ. දැන් ඕවයින් වැඩක් නැහැ. ඩ්‍රයිවර් උන්නහගේ පවුල මම මේ ගමට ආපු දවස් ඉඳලා අඳුරනවා. ආශ්‍රය කළාත් තියෙනවා. මට හිතවත් ගෑණි. මිනිහත් එහෙමමයි. ඒ ළමයිනුත් ඒ වගේ. මට උන්ගේ මූණ බලන්න ඉඩ තියපංකුසුමේ. අවිශ්වාසය තියාගන්න පාම්මේ. කවදාකවත් නම් අපේ තරමට සීලාචාර කෙනෙක් අපිට හොයාගන්න පුළුවන්. මම උඹට කාවත් ආශ්‍රය කරන්න එපා කියලා නෑනේ. නමුත් දුවේ කල්පනාවේ. උඹට ඉතින් ඕවා ගැන කියන්න ඕනේ නෑනේ. දෙන්නේ අම්මි කවදාක. බා යන්නේ කවද්ද දෙවෙනි? හෙට යනවා මේ. ඒ දැන් ඒ වැඩ නැද්ද? හැමදාමත් වත්තේ වැඩ නැහැ නේ අම්මේ. මම්මි යහන්න මේ කියලා හිටියේ දෙවෙනි. මොකද නිතර ගෙදර පාත් වෙනව වැඩි නේද? ආයේ දඟලන්නේ එහෙම නම් ලෑස්ති වෙන්න එපා පුතෝ. තේරුණාද? ඉතින් අම්මේ මම සමහර දාට විතරනේ ඉන්නේ. අම්මා කියන්නේ මට ගෙදර එන්න එපා කියලාද? දෙවනි, ඉගෙනීම කඩා කප්පල් කරගෙන ඔය රස්සාවට යන්න උනේ ඇයි කියලා ඔබ හොඳටම දන්නවා. අම්මට පිස්සුද? අම්මා කැමති නම් මං ආයේ ගෙදර නැවෙත් ඉන්නම්. මතක තියාගනින් පුතෝ. අපි මේ ගමේ ඉන්න ඕනේ. දැන් බලහන් තාත්තා පිළිවෙලක් වෙලා ඉන්න විදිහ. උඹත් ඒ විදිහට පිළිවෙලක් වෙන්න බලහන්කෝ දෙවෙනි.
මොකෝ කුසුම් ගැන කල්පනාව කුසුම් කියනවා මේක නවත්තලා දාමු කියලා. ඒ තාමත් අම්මගේ ප්‍රශ්නේද? බලපංකෝ කුසුම් කියනවා අම්මලා අකමැති වෙයිලු. එහෙම අම්මලා අකමැති වෙනවා නම් උඹේ තීරණේ මොකද්ද? අම්මල එහෙම අකමැති වෙන එක අසාධාරණයි ජයන්ත. ගොනෝ ආදරය කරනකොට ඔය සම්මත මතවාද දර්ශනවාද සාධාරණද අසාධාරණද ඕවා බල බල ඉන්න එපා. ප්‍රායෝගික මොන හරි කරපම් පේන්න. මං කිව්වා අම්මල අකමැති වුණාට කමක් නැහැ කියලා. ඉතින් කුසුම් කියනවා අම්මලාගේ හිත කඩලා පව්කාරියක් වෙන්න බෑ. මාර එක්කෝ උඹලගේ අම්මගේ අකමැත්ත තියෙද්දිම හරි උඹ කුසුම්ව කැමති කරව ගන්න ඕන. එහෙම නැත්තම් උඹ උඹලගේ අම්මා කැමති කරව ගන්න ඕන. එහෙමත් නැත්තම් ඉතින් එහෙම නැත්තම් මොකද්ද? එහෙම නැත්තම් ඉතින් කරන් තියෙන්නේ කුසුම් කියන වගේ මේක නතර කරලා දාන එක තමයි. ආදරය කරනවා කියලා මචං ජීවිත කාලෙම එහෙම මූණ එල්ලගෙන ජීවත් වෙන්න බෑනේ. ඒක කරන්න ලේසි නෑ ජයන්ත. එහෙනම් මොකක්ද ඉතින් තියෙන විසඳුම නිමා? ටික කාලයක් යද්දි අම්මලාව කැමති කරගන්න පුළුවන් වෙයි. පුළුවන්ද පුළුවන් වෙයිද? පුළුවන් වෙයි. බලපංකො ඉතින්. ඔබට ඒ දේ ගැනවත් තාම හරියම විශ්වාසයක් නැහැනේ. මට හිතෙන විදිහට නම් කරන්න තියෙන දැන් මේ කුසුම් කියන දේ තමයි. ඔබ කියන්නේ මට මේක නවත්තලා දාන්න කියලාද? මේක නවත්තලා කුසුම්ව කොහොම හරි කැම්පස් ගෙන්න ගන්න බලපන්. කෙල්ල හොඳ තැනකට යන බව පේනකොට උඹලේ අම්මා කවදා හරි කැමති වෙයි. පාට හිතාදාගන්න අමාරුයි. ඒක ඉතින් උඹට බාර ප්‍රශ්නය. ඔන්න හැමදාම වගේ මේ ප්‍රශ්නෙත් කාලයට බාර දෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද කාලය විසින් අපිට ලෑස්ති කරලා තියෙන ප්‍රශ්න පත්‍රයක් නේ. අපි ඉස්සෙල්ලම ගිහින් ඒකට උත්තර ලියලෙමුද? චෝ අම්මද කොහෙ යන්නේ? හිතේ එකලාසයක් නෑ බා. හොන් ඔහෙ අද නිකන් ඉන්නවා. ඒ මොකද බං හැබෑවට? එහෙම මුකුත් නෙමෙයි. නිකං කම්මැලි කමක් වගේ දැනුණා.
පුදුම හොයට පොල යන කම්මැලි තුනක්. ඔය හිතන්නේ මම මේ ආසාවට පොල යනවා කියලාද? සෝමිත් දැන් දවස් දෙක තුනකින් ගෙදර ආවේ නෑ නේද? අද හෙටම එයි. චිත්‍රපටි වල වැඩ වැඩි කියන්නේ. හ්ම්. තාත කහට එකක්වත් බීලා දැම්ම යන්නේ මං හදලා දුන්නා. වැටට ගියාට තාත්තගේ කකුල හරියටම සනීප නැහැ. කොයි ති මං කිව්වට අහන එකක්ද? හැම තිස්සෙම කියනවා ගෙදරට වෙලා ටිකක් නිකන් ඉන්න කියලා. කොහොමද මේ දාසල විභාගේ තත්ත්වය? අවුල නැහැ මම ඔන්නයි කෙරිගෙන යන. කීටි ඈ අරඹ මේ පාර සංග්‍රහවට ලියපු කවිය මට කොහෙද හරි දැකලා පුරුදුයි වගේ. මේ මිසිනේ මල් කොහෙන්ද එක දැක්කේ? මට ඒක නම් හරියටම මතක නැහැ. ඒත් මට දැකලා පුරුදුයි. මේ මිෂන් නිමාස් අහලා තියෙනද මෙන්න මෙහෙම කතාවක් ගැන. මිස්ටර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තිනවා නිර්මාණශීලී වීම කියන්නේ තමන් ඒ සඳහා පාදක කරගත්තු දේ අනිකාගෙන් සැඟවීමයි කියලා. ඒක තේරෙන සිංහලෙන් කියනවා නම් නිර්මාණශීලීත්වය කියන්නේ අහුවෙන්නේ නැති වෙන්නේ කොපි ගන්න එක බං. ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ඔබ කොපි කරනවා කියලා. නෑ බං එහෙම දෙයක් නෑ. ඔන්න ඉතින් උඹලා මට විහිළු කරන්න හදනවද? මේ නිම කීර්තිගේ ඔළුව ඔළුවලා තියෙන කේ හැටි පුදුමයක් නෙමෙයි. මේ දවස්වල මෙයා ඉන්නේ දෙලොවක් අතර තනි වෙලා. අපේ මිස්ටර් නිමල් වගේ. ඒ මං වගේද කිව්වේ? නෑ ඉතින්. නිමල්ට කුසුම් නම් ගිත් ඕන අම්මත් ඕන. මේ වැඩ ටික පොඩ්ඩකට නතර කරලා කැන්ටින් බැතරිය ගිහින්ද? ඇයි සීනිත් නැති කහටක් නැති එකක් බොන්නද? යමංකෝ බොන දෙයක් ඉතින් බොන්න බැරිය. මුස්ලිමා දැන් මග එනවා ඇති. ඔය ටික දැන් කොයි වෙලාවෙ ඉඳන්ද කියන්නේ? කුසුමලෑම්මේ
කාඩගෝ පැබ්බමුකෝ. ඔය පාර බල බල ලත වෙනවට වඩා ඒක හොඳයි. යන්ගේ ඇතුළට මොනහරි බොමු. ඔව් ඔව්. අද නම් මං කූල් එකක් බොන්නම ඕනේ. මම වීලොට සෝමි කිව්වේ. මට දැන් මුකුත් බොන්න ඕනේ නැහැ. එනම යන්න. මේ මතක නෑ ඊළඟ දවස්. ඔව් මං දේට්ස් එක ලියාගත්තා. හුඟ වෙලාවක් බලාගෙන හිටියා. ඒ මොකද? මොකටද ඉතින් උඹ එයි කියලා? මට ඉතින් වැඩ ඉවරන වෙලාවට තමයි එන්න පුළුවන් උනේ. අනේ දුවේ. මේ වැඩ හින්දා උඹලා පවුලේ සමගිය නැති කරගන්න එපා. අම්මේ මම මහන්සි වෙලා ගෙදර ආවේ. මට ටිකක් නිදහසේ ඉන්න දෙන්නකෝ. ඉතින් ඕවට කම්පා වෙලා වැඩක් නැහැ. මොනාද කිච්චිරි? ඕර මොනාද උච්චටම තින වැඩ? මම එහෙමටම කිව්වා නෙමෙයි පත්මිනි. එහෙනම් කොහොමද කියන්නේ? කොහොම කිව්වා වුණත් ඔයා දැන් මං ගැන හොයන්නේ නැහැ එච්චරයි. මං ඔයා ගැන හොයනවද නැද්ද කියලා ඔයා කොහොමද දන්නේ? අනිත් එක මං ඔයා ගැන වද වෙන තරම් දන්නේ මං විතරයි. ඔන්න ඔන්න ඔයා ආයෙත් පටන් ගත්තා. මට නම් දැන් ඔයා ඇති වෙලා කිච්චරි තියෙන්නේ. ඔයා හරියට ගෑනු ළමෙක් වගේ. එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා. ඒ මං වැඩ කරන විදිය පත්මිනි. මං වැඩ කරන්නේ මට ඕන විදියට. තනි තීරණයට. ඒ වුණාට මං දැන් වෙන කෙනෙක්ට ඕන විදියට හැඩගැහෙන්න උත්සාහ කරනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි පත්මිනි. ඔයා. මට නම් ඔයා ගැන විශ්වාසයක් නැහැ කිච්චිරි. මට හිතන්න බෑ ඔයා වෙනස් වෙයි කියලා. වෝල්ට්! ඔයා අරක් ගෙනවද? අනේ නැහැ. මම පුස්තකාලෙත් බැලුවා. පුස්තකාලෙත් හොයාගන්න නැහැ පොත. ඇත්තටම ගෙදර ඉන්න මට අමතක වුණා. ඔව් ඉතින්. ඔයාට අපු ඉස්කෝලෙන් පස්සේ මතක නැහැනේ. අනේ නැහැ. එහෙම දෙයක් නැහැ. මම හිට ගලක් දෙන්න. මම යන්න. සෑ ඉතට පන්ති.
නෑ බං සෝමි. උඹ මේ සැරේ චිත්‍රපටියට වැඩට ගිහිල්ලා මොකද උඟ දවසින් ගෙදර නාවේ? අවුට්ඩෝ ෂූටින් වගේක් තිබුණා. මොකක්? ටිකක් රෑ වෙනකන් එළියේ වැඩ වගේක් තිබුණා. ඒව මේ ගිය ඇතුලේ කැමරා කරනවා වගේ ලේසි නෑ. වෙලා යනවා. මන් දන්න කැමරාවක් නෑ බා. උඹ ගෑනු නමෙක් කියලා අමතක කරන්න එපා. කවද්ද දැන් ওই මගුල ඉවරයක් වෙන්නේ? ඉවර වෙන දවසක් නම් හරියටම කියන්න බෑ. බොය වාහන වලින් ගෙදර එනකොට ගෑනු කෙනෙක් එක්කවත් වරෙන්. ඒ මොකද? දැනටමත් ගමේ මිනිස්සු කයි කතන්දර හදලා. හා මේකට බයද? මට ඉතින් කියන්න බෑනේ ගෙදර එන්න ගෑනු කෙනෙක් දෙන්න කියලා. එහෙම බැරි නම් උඹ ටවුමට වෙනකන් කාර් එකේ ඇවිත් එතන ඉඳලා බස් එකේ වරෙන්. කාර්තියනක අප මොකටද බස් වල එන්නේ? අම්මේ දැන් ලෝකෙ ඉස්සර වගේ නෙමෙයි. අපිට නිකන් ලිංගෙම්බෝ වගේ ඉන්න බෑ. ලිංගෙම්බෝ වගේ බැරි නම් උඹ ගෙයි ගෙම්බෙක් වගේ හිටපන්. අපිට මේ ගමේ කතන්දර අහන්න නැතු ඉන්න දීලා. අර අක්කටයි නංගිටයි පාරේ බහැලා යන්න ඉඩ තියපන්. කොහොම ඉති? ඒ දෙන්න විතරනේ අම්මගේ දරුවෝ. උඹ මගේ දරුවෙක් නම් මං කියන දේ අහන්න ඕනේ නේද දුවේ? මම යනවා තාත්තට කසායක හදන්න. කුසුම් කෝ අද හිස කුඩිච්ච ආවේ නැද්ද? මොන හිස කුඩිච්චද? වෙන කවුද ඉතින්? ඔයාගේ යාළුවා පත්මිනී මිසක්. එයා ඔයාගෙත් යාළුවා. මගේ විතරද? හරි හරි ඉතින් කියන්නකෝ කෝ. ඉන්නකම් බයිනවා. මරාගෙන කන්න හදනවා. නැති වුණාම හොයනවා. ඕමනාවකට නෙමෙයි කුසුම හෙව්වේ. නිකන් ඉන්නවද කියලා දැනගන්න. එයාද ඇවිත් නැහැ. සමහර විට ඔය අයියේ බැනපු හිඳ උණ ගැන්නේ. පද්මිතාම් පොඩි ළමෙක් වගේ කිත්සෙරි. ඔනෝ අමතක කළා දාන්න. එයා තාම දන්නේ එයා කරන්න ඕනේ විහිළු මොනවාද කියලා. කුසුම් පත්මිනී කොහමද පොඩි ළමෙක් වෙන්නේ? එයා මටත් වඩා වැඩිමල්. ඔයා හිතනවද කුසුම් මේ දේවල් අපේ ගෙදරින් දැනගත්තු දවසට අපේ මේ සම්බන්ධයට අනාගතයක් තියෙයි කියලා? ඒක නම් ඇත්ත කිත්සිරි. ඒත් පද්මි නරක ළමයෙක් නම් නෙමෙයි. දන්නවද කුසුම් ඔයා විතරයි පත්මිනී ගැන ඔය විදිහට කතා කරන්නේ. අනිත් හැමෝම යා එක තරහයි. කවදා හරි වා පත්මිනිත් එක තරහ වෙච්ච දවසට පත්මිනිට ඉස්කෝලේ යාලුව නැති වෙයි. එහෙම කියන්නේ පාකිත්සිරි පද්මි කී දෙනෙට උදව් කරලා තියෙනවද? ඔව් ඔව් ඒක තාම නම් ඇත්ත. ගොඩක් උදව් කරලා තියෙනවා. දැන් හෙන්රිගේ ප්‍රශ්නෙට මොකද වෙන්නේ? මන්නම් හිතන්නේ ඉතින් ඒ මගුලත් හබක්.
පත්මිනි කඩාකප්පල් කරපු කීවෙනි මගුලද? එහෙම පත්මිට වනින්න එපා කිත්සිරි. ඒ පිරිමි නමයිනුත් වක් කියන්න ඕනේ නේද? එහෙම කොටද? තනියෙන් අපුඩි ගහන්න බෑනේ. පත්මිනි හිලු කරන්නේ නරක හිතකින් නෙමෙයි. ඒ කොල්ල තමන්ගේ කෙල්ලොම දාලා පත්මිනි පස්සෙන් ආවට එයා මොනවා කරන්නද? කුසුම් ගලාගෙන යන දොළපාරකින් වතුර දෝතක් අරගෙන බොන්න හැමෝම කැමතියි. හැබැයි දොළපාර තමන්ගේ ගෙදරට හරව ගන්න කවුරුවත් කැමති නෑ. ඒ කියන්නේ වත් හදන්නේ ගලන දොළකින් වතුර දෝතක් අරන් බොන්න හදන එකද? නෑ කුසුම්. එහෙම දෙයක් වුණා නම් මං අද මෙහෙම දුක් විඳින්නේ නෑනේ. මං පද්මියාකවම කතා කරන්න. නෑ නෑ ඕන්නේ. මේ මිස නිමා අප්සෙට් මූඩ් එක යන්නත් එක්ක යමුද කැන්ටින් පැත්තේ? ඒක නම් හොඳ අදහස. අදහස කියද්දී මට මතක් වුණේ නිමා. ඔබට මතකද දවසක් කීර්ති අපි දෙන්නට කිව්වා මේ කවියක්? ඇයි මිස නිමා මතක නැද්ද? මං කියන්නද? මිස ජයන්තත් කියනද? අනේ ආය නම් ඔබ කවි නොකියන තරමට හොඳයි. මම මේ කියන්න ගියේ ළඟදි දවසක් මම මේ ලයිබ්‍රේරි කියෙව්වා හයිකු කවි පොතක්. ඉතින් මේ ඒ කවි පොත ලියලා තියෙන්නේ අපේ කීර්ති ලියපු කවි ආභාෂ කරගෙන. අනේ මේ මේ මිස්ටර් ජයන්ත මිනිහෙක් කවි පොතක් කියෙව්වට කවියෙක් වෙන්න බෑ. හරිද? ඒකට තියෙන දක්ෂතාවය. දක්ෂතාවය බල දෙන්න ඔබට රණ්ඩු වෙන්න එපා. කොහොමත් ඉතින් කීර්තිගේ කවිවල අමුතු ලස්සනක් තියෙනවා. ඔව් ඉතින් ඒ කවි උඹටත් ගැලපෙනවා නේ ඒකයි ඉතින්. මේ මිස නිමා කියනද කවියා? කියපංගු බලන්න. මේ සුළඟ දඟයි කොඳමාල් සුසුමේ මට සිසිල දැනේ. මේ කඳුළු දන් මම ආදරයට කතරා. හොජන් දිනාවෙන් නෑ. මේ ඒ කවියත් හයිකු කවි පොතේ තිබුණාට හරියට මේ කීති ලිපි එකක් වගේ මේ. යම්ම බ්ලෙන්ටි අපොන් අද කවි ගැන කතා කරා. ඒ නෝනේ අද ටිකක් වෙලපයින් වගේ. ඔව් ඇල්බර්ට් අයියේ අද ටිකක් වේලපහින් ආවා. ඇත්තද? එහෙනම් මං ගිහින් එන්නම් අයියේ. හොඳ. ආදරණීය දුකයි
ලිපිය ලැබුණා. විභාගයට පාඩම් කරන ඔයාට දිගලියුම් ලියා බාධා කරන හැකි. විභාගය ඉවර වනතුරු ලියුම් ලියන්න මහන්සි ගන්න. මීට කුසුම්.